තව ප්‍රශ්නයක් අහන්න දැන් දැන් මේ සමාජය දකින්න දෙයක් තමයි දැන් පන්සල් සම්ප්‍රදායක් තියෙනවා දැන් ඊට පස්සේ ආරණ්‍ය සම්ප්‍රදායක් තියෙනවා බුදුහාඳුරේ අනුදර වැඩලා තියෙන මං හිතන්නේ අපි හඳුනන يعني පන්සල් يعني සමාජයේ තියෙන මිනිසුන්ගේ ඒවත් බලලා ඒ විදිහට මේ ප්‍රතිපදාවකුත් බුදුහාඳුර අනුදර වැඩලා තියෙන මං හිතන්නේ අපි හඳුනන يعني යමෙක් කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහාමත් වෙනවා යමෙක් කියනතර පන්සල් ආශ්‍රිතව ඒ ශාසනය රැකගෙන ඒ කියන්නේ සමාජයට සේවයක් කරමින් ඉන්න ඒකත් එහෙම ඉන්න මිනිසුන් වාසලත් ඉන්නවා ඊට අපි ඊට පස්සේ අපි හඳුනන තව අර කුටි වාසී ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඔව්. අපි හඳුනේ දැන් අර දැන් එතකොටත් අපි හඳුනේ උන්වහන්සේලාගෙත් කැමැත්ත අනුව දැන් පන්සල් වාසී භික්ෂුන් වහන්සේලා සමාජයේ මෙහෙවර කරමින් මේ මේ හොඳ නරක කියාදමින් වැඩ වාසය කරනවා. දැන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා ඊට වඩා අර ආරණ්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යොමු වෙලා ඉන්නවා අපි හඳුනේ. දැන් කුටි වාසී ස්වාමීන් වහන්සේලා තවත් ඊටත් වඩා හුදකලාවක් අපේක්ෂා කරනවා. එතකොට අපි හඳුන්නේ දැන් ගිහියෙක් දැන් උන්වහන්සේලා කැමැත්ත වෙනස් අපි හඳුන්නේ දැන් කැමැත්ත කියන එක රහතන් වහන්සේටත් තියෙන්න පුළුවන් කියලා අපි උන්වහන්සේ දැන් කලින් දැක්කා ගිහියෙක් උපාසකෙක් මේ මේ තැන් තුන කොහොමද අපි හැමෝම ආශ්‍රය කරන්න ඕනේ දැන් අපි උදාහරණයක් දැන් කිව්වොත් එහෙනම් අපි හඳුන්නේ ආරණ්‍යක දැන් පන්සලක වගේ ආරණ්‍යකට මිනිස්සු කියන්නේ උපාසක යන්න පුරුදු වුණොත් එතන උන්වහන්සේලාගේ ප්‍රතිපදාව රැක ගන්න බැරි වෙන තත්ත්වයක් වෙනවා වගේ වෙනවා ඒ වගේ අපි හඳුනන දැන් එතකොට ගිහි උපාසකේ කොහොමද අපි හඳුනන්නේ පන්සල ආරණ්‍ය කුටිය ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ආශ්‍රය කරන විදිහ වෙනසක් තියෙනවද මෙහෙමයි ආශ්‍රය කරන්න ඕනේ විදිහ වෙනසක් තියෙනවා කියලා කියන්න බැහැ මහත්තයෝ සංඝයායි කියන කාරණේ හිතමින් ආශ්‍රය කරන්න ඕනේ තේරෙනවද ඒ එක එක ස්වාමීන් වහන්සේලා සාංශාරික වශයෙන් පුරුදු කරන් ආපෝ පුහුණු කිරීම වලට අදාළව තමයි ඒවා වෙන් වෙන්නේ තේනද ඒක කෙනෙක් ඉන්නවා එයා පැවිදි වෙන්න කියලා හිතක් සකස් වෙනවා නමුත් එයා පැවිදි වෙන්න කියලා පන්සලක තේන්න තව කෙනෙක් ඉන්නවා එයා පැවිදි වෙන්න කියලා හිතක් සකස් වෙනවා එයා පැවිදි වෙන්නේ වනගතව ආරණ්‍යක එතකොට ඒ දෙන්නාගේ හිත කියන්නේ මොකද කැම අවසානයේ සකස් වුණා වූ ඒ දැනීම කියන්නේ මොකද විඥානය සංස්කාරපච්චය විඥානය අතීතේ පුරුදු පුහුණු කරලා තියෙනා වූ දෙයට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ තේන්නද දැන් මේ ජීවිතේ යම් කෙනෙක් ආරණ්‍ය වාසීව කැලේම ජීවත් වෙනවා ජීවත් වෙලා එයා අපවත් වෙනවා අපවත් වෙලා එයා නැවත මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් වෙලා ඉපදෙනවා තේන්න මොකක්වත් මාර්ගඵලයකට පත් වෙන්න බැරි වුණා ඒතකොට මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා එයාට ආයිමත් මනුෂ්‍ය ලෝකේදී පැවිදි වෙන්න කැමැත්ත සකස් වුණා සංස්කාර පත්‍ය අවිඥාණං එයා පැවිදි වෙන්නේ ආරණ්‍යගතව තේන්න එක්කෝ ආරණ්‍යකටත් එහා ගිහිල්ලා උදකලා කුටියකට තමයි පැවිදි වෙලා ගමන් කරන්නේ පැවිදි වෙලා ඊට පස්සේ ඉතින් ඒ වගේ මහත්වේ පන්සල ආරණ්‍ය කුටිය කියන කාරණේ තෝරාගෙන ස්වාමීන් වහන්සේලාගේ දැනීම් සකස් වෙන අතීත සංස්කාරයන්ට අදාළව තේන්නද නමුත් ඒ අතීත සංස්කාරයන්ට අදාළව විඥානයේ දැනීම සකස් වුණත් අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයට අදාළව අපේ පැවිදි ජීවිත සකස් කරගන්න තේන්නද එහෙම නැතුව අපි බුදුරයන් කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් තොරව බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් පරිහරණය කිරීමෙන් තොරව ගුරුවරි ඇසුරකින් තොරව අපි තනි තනිව තීන්දුව අරගෙන කටයුතු කරන්න ගියොත් කුටියේ කැලේ කුටිය ගිහිල්ලා පැවිදි වුණත් ඒ පැවිද්ද මහත්වෝ මහා බරපතල අනතුරු කර අපි වරගෙන යන්න පුළුවන් තේන්නාද ඒ නිසා කුටියක හිටියත් ආරණ්‍යක හිටියත් පන්සලක හිටියත් අපි නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ගුරු ඇසුර බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය දෙකේ තුල ඉඳගෙන තමයි අපේ පැවිදි ජීවිතය ගත කරන්න ඕනේ. ඒ වගේම ගිහි පින්වතුන්ලා කොහොමද මේ පන්සල ආරණ්‍ය කුටිය ඇසුරු කරනවා කියන කාරණේ දැනගනිද්දී ඉතින් ගිහි පින්වතුන්ලා කල්පනා කරන්න ඕනේ පන්සල තුල ස්වාමීන් වහන්සේ යම් නිදහසක් නිදහස කටයුතු කරනවා නම් ආරණ්‍ය තුල ඒ නිදහස තව ටිකක් සීමා වෙලා තියෙනවා. ගිහි පින්වතුන්ලාත් ඒක. ඒතකොට කුටියකට යනකොට තවත් ගිහි පින්වතුන්ලාගේ ඇසුර සීමා වෙලා තියෙනවා. තේන්න එතකොට මේ ගිහිපින් තුල්ලා දක්ෂ වෙන්න ඕනේ ඒවාට අදාළව තියෙන විනයකාරණ වලට යටත්ව කටයුතු කරන්න තේන්නාද දැන් ඕනෑම පින්වෙතෙකුට හවස පහෙන් පස්සේ පන්සලට ගිහිල්ලා බෝධි පූජා කියන්න බෝධි වන්දනා කරන්න බුදුන් වඳින්න ඒ ඔක්කොම කරන්න පුළුවන් ඒතකොට ඒ නිදහසෙන් ඒ ගිහිපින්වතාට ප්‍රයෝජන ගන්න පුළුවන් නේද නමුත් ආරණ්‍යකට පහෙන් පස්සේ ගිහිල්ලා බෝධි වන්දනා කරන්න චෛත්‍ය වන්දනා කරන්න ඒවා කරන්න පුළුවන්කම එතකොට ඒ ගිහි පින්වතා ඊට අදාළ වෙතන කටයුතු කරන්නේ. නමුත් කුටියකදී ඔය කිසිම දෙයක් බෑ. කුටියකදී සාමින්වහන්සේ පින්ඩපාතේ ගමට වැඩිය වෙලාවකට ගමේදී පින්ඩපාතේ ටිකක් බෙදලා ඒ කටයුතු කරගෙන අත පිහදාගෙන එතනින් අයින් වෙන්නේ ස්වාමී ගිහි පින්වතුළු දක්ෂ වෙන්නේ. තේරෙනවද? එතකොට ගිහි පින්වතුල්ලා මේ තමන්ට තියෙනා වූ ඒ ආරණ්‍ය වේවා, පන්සල වේවා, කුටිය වේවා
ඊට අදාළ විනය කාරණා තුල තුල ඉඳිමින් නීති රීති තුල ඉඳිමින් ඒව අසුරු කරන්න ඕනේ. එහෙම අසුරු කරේ නැත්නම් ගීපින් ඇතුළට ඒක බලවත් අකුසලයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආරණ්‍ය ගතව හුදකලා වෙන්නේ සමාජයට යන්න තියෙන අකමැත්ත නිසා වෙන්න පුළුවන්. සමාජයට සමාජයට යෑම නිසා උන්වහන්සේ තුල කෙලෙස් ධර්මයන් සකස් වෙනවා වෙන්න පුළුවන්. ඒතර කෙලෙස් ධර්මයන් සකස් වෙන නිසා සමාජයෙන් ඈත් වෙලා බණ භාවනා කරන් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට බලහත්කාරයෙන් මිනිස්සු යන්න ගත්තොත් පින්වතුන්ල යන්න ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේගේ කෙලෙස් ධර්මයන් වැඩි වීම නිසා සමාජයට පැවිදි භාවය විනාශ වෙලා යන්න. ඒ නිසා ඉතින් ඒ පවතින රටාව තුල ස්වාමීන් වහන්සේලාගේ නිදහසට බාධාවක් නොවන ආකාරයෙන් ලබලා දීලා තියෙන නිදහස තුල ප්‍රයෝජනය ගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. ඒ කොහොම ප්‍රයෝජනය ගත්තත් පන්සලේ ස්වාමීන් වහන්සේත් ආරණ්‍යේ ස්වාමීන් වහන්සේත් කුටියේ කැලේ කුටියේ ස්වාමීන් වහන්සේත් සංඝයා කියන තැන දැකලයි කටයුතු කරන්නේ. මොකද දැන් මම අද පින්ඩපාතේ වඩින්න ගියා. පින්ඩපාතේ වඩිද්දී ওই පාරට බහිනකොටම එතන හිටියා මං හිතන්නේ 15කට වැඩි පිරිසක්. තාම මං ගමට ගිහිල්ලා නැහැ. 15කට වැඩි පිරිසක් හිටියා. වාහන දෙකකුත් දෙපැත්තේ නවත්තලා තිබ්බ ටිකක් ඈතට වෙන්න. ඉතින් මං මේ 15 දිනාගෙම බත් හැන්ද හැන්දාලි පොඩ පොඩ පින්ඩපාත කරා මං ගමට ගියාම ගමේ දරුවෙක් මට ඉඳන් කියනවා මේ ගෑනු දරුවෙක් මට ඉඳන් කියනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ පොඩ්ඩක් මේ කට්ටිය එක තැනකට රැස් වුණාම පොඩ්ඩක් කියන්න මේ 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 හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම එක වගේ සලකන්න කියන්නේ කියලා. තේරෙන හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුට එක වගේ සලකන්න කියන්නේ කියලා. ඒතකොට මේ ගමේ ඇයිට කියන්නේ කියලා කිව්වේ. මං කිව්වා හරි පුතේ මං ඒක කියන්නම් කියලා. මොකද ඒ දරුවා එහෙම කියන්නේ දැන් මම නැති වෙලා මම නැති කාලේ මේ කුටියේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ හිටියා. නමුත් ඒ වෙලාවේ මේ ගමේ අය විතරයි කුටියේ ස්වාමීන් වහන්සේට පින්ඩපාත දෙන්නේ. තේන්නද? ගෙවල් ඉස්සරහට ගියාම පිට කිසිම කෙනෙක් ඇවිල්ලා පින්ඩපාත දෙන්නේ නැහැ. දැන් මේ පහුගිය කාලේ වතුර නැති වෙලා තියෙනවා මේ ගමේ ඉස්සරහා ගෙවල් වල ඉන්නේ අය තමයි වතුර කර තියාගෙන ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔය පිටින් කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒකත් දැන් මම මෙතෙන්ට ආවම දැන් උදේට 15ක් 20ක් පාරේ ඉන්නවා. පාරේ ඉන්නකොට දැන් ගමේ අයයකට කැමති නෑ. එතකොට ඇයි ඒ පිටින් ඒ මං ඉන්න වෙලාවේ 15ක් 20ක් මෙතෙන්ට ආවේ සංඝයා කියලා තැන ඉඳගෙනද? නෑ. සංඝයා කියලා නෑ. මාව අරමුණු කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. තේන්න? මාව අරමුණු කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර ගමේ දරුවා දැන් මොකද්ද මට කියන්නේ ස්වාමීන් වහන්සේ මේගොල්ලන්ට කියන සංඝයා අරමුණු කරගෙන ඉන්න කියලා. හොඳද? සංඝයා අරමුණු කරගෙන ආව නම් මං නැති වුණත් අනිත් ස්වාමීන් වහන්සේලා ඉද්දිත් ඔතන 15ක් 20ක් ඇවිල්ලා ඉන්න ඕනේ. නේද? එහෙනම් දැන් මේ වෙලාවේ එන 15 දෙනා 20 දෙනා කියන්නේ කවුද? ඒගොල්ල සංගය ආරමුණු කරගෙන නෙමෙයි එතනට ඇවිල්ලා තියෙන්නේ. තේන්න? තේන්න? ඉතින් ඒ වගේ එහෙම වුණාම දැන් ඒතර දැන් ගමෙත් බෙදීමක් නේ. තේන්න? දැන් ගමෙත් අරගලයක් බෙදීමක් තියෙනවා. එයි දැන් ගමේ ඇයිට පින්ඩපාතයක් බෙදන්න අමාරුයි. මොකද අර පිටිපස්සේ ඇවිල්ලා පින්ඩපාතේ බෙදෙනවා. ඉතින් ඒ වුණාම දැන් අපිත් භික්ෂුවක් හැටියට දැන් මේකට මැදිහත් වෙලා. තේන්න? දෙයකට මැදිහත් වෙලා. ඒතකොට දැන් මේ ප්‍රශ්න මතුවෙන්නේ ඇයි අපි පන්සලත් ආරන්නේ කුටියත් ඉන්නේ සංගයා කියන කාරණේ අපි දකින්නේ. තේනද? ඔය දැක්ම ඇති කරගන්න තාක්කල් සද්ධාව නම් අපි තුල වැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සද්ධා වැඩෙන්නේ නැහැ. ඒ නිසා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට සංඝයා කියන අරමුණින් මට දන් දෙන්න එන උද්‍යෝගයෙන් ඔබ දන් දුන්නොත් උන්වහන්සේත් හිතන්න ගනී. තේන්න? උන්වහන්සේත් හිතන්න ගනී. මට මිනිස්සු මෙච්චර සද්ධාවෙන් දන් දෙනවා මගේ පුංචියෝ වැරද්දක් තියෙනවා නම් මම ඒක නිවැරදි කරගෙන නැගී හිටින්න ඕනේ කියන ආත්ම විශ්වාසය උන්වහන්සේට එනවා. එතකොට උන්වහන්සේගේ පන්සල මගහැරලා මගේ ළඟට ඇවිල්ලා වාහන නවත්වනවා නම් අර ස්වාමීන් වහන්සේ තව තවත් උකටලී භාවයට පත් වෙනවා. තේනවා? ඒ නිසා එවැනි ක්‍රියාවන් තමන් නොදැනුවත් භාවයෙන් මේ ශාසන පරිහානියටත් හේතු වෙනවා. ශාසන පරිහානියට. ස්වාමීන් වහන්සේලා අතර ભેද ඇතිවීමටත් හේතු වෙනවා. තේනවා? නමුත් ඉතින් අපිට මේවා වළක්වන්න බැහැ. මොකද අපි කියලා නෙමෙයි ඉන්නේ. තේනවාද? ඒ නිසා ගිහිපින් අතුල්ලා දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම පන්සල වේවා ආරණ්‍ය වේවා කුටිය වේවා මේ සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම සංඝයා කියලා දකිමින් අපි කාට බත් හැන්දක් පූජා කළත් මේ බත් හැන්ද පූජා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන කාරණේ මතු කර ගන්න දක්ෂ වුණොත් එතන තමයි මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව මෝදුනා කියන්නේ. ඉන් මෙහා අපි දන් දුන්නොත් දන් දෙන්නේ සද්ධාව දුර්වල කරගෙන. සද්ධාව දුර්වල කරගෙන. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම Taman දක්ෂ වෙන්න ඕනේ. Tamanගේ ගමේ පන්සල පෝෂණය කරමින් ගමේ පන්සලට දෙන්න තියෙන ගෞරවය දෙමින් ගමේ පන්සල ආරක්ෂා කරගෙන කටයුතු කළොත් ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා අදට වඩා ශක්තිමත් ධර්මානුකූල විනයදරක තැනකට ඉස්සරහට එන්න පුළුවන්. මොකද උන්වහන්සේලාට හිතන්න සිද්ධ වෙනවා. තේන්න මේ මිනිස්සු මට මෙච්චර ගරු කරනවා මෙච්චර සත්කාර කරනවා මෙච්චර කරනවා
අපේ පුංචිව වැරද්දක් තියෙනවා නම් අපි නිවැරදි කරගෙන නැගී හිටිනවායි කියන තැන ඉඳන් උන්වහන්සේලාට ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් එනවා නැගී හිටිනවා. තේරෙනවද? එතකොට එහෙම නැතුව මේ කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලාව හොයාගෙන යන්න ගියොත් එක පැත්තකින් දැන් මම භික්ෂුවක් හැටියට මට පිරිහෙන්න තියෙන අවස්ථාවන්ගෙන් සියල්ලම මම මිදලා ඉන්නේ. නමුත් එසේ නැතුව මම දන්න දායක පිරිස් කැලේට එීම නිසා විනාශ වෙච්ච ස්වාමීන් වහන්සේලාත් අප්‍රමාණ ඉන්නවා. ඒවා දරා ගන්න ඒ ලාභ සත්කාර දරා ගන්න බැරුව විනාශ වෙලා ගිය ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. තේරෙනවද? එනිසා ඉතින් එවැනි දෙයක් පන්සලේට යන්න තියෙන නිදහස ආරණ්‍යදි කුටියේදී සීමා වෙනවා. අන්නේ සීමා වෙච්ච නිදහස බිඳගෙන යෑම දායක පිරිස් වලට සුදුසු නැති දෙයක්.